දෛනික කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 714 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 572,902ක් ලෙසයි. මෙලෙස රෝගීන් දෛනිකව ඉහළ යාමත් සමග එළබෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. ඒ අනුව එළමෙන උත්සව සමය වෙනුවෙන් වූ නව මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට සූදානම් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. අපි මේ දක්වා නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ මේ දෙසැම්බර් 15 වෙනිදාටයි දක්වා තමා වළංගු වෙන්නේ දැනට. ඊළඟ සති දෙක සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය වෛද්‍ය ජනරාල්තුමා විසින් අනිවාර්යෙන් නිකුත් කරනවා ඇති. එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ හැකි තරමට උත්සව සමය අපිට නිදාසයේ භුක්ති විඳීමට පුළුවන් වාතාවරණයක් සකස් කර ගැනීමයි. ඒ සඳහා සියලු දෙනාගේ සහය ලැබෙනවා නම් මං හිතන්නේ රෝගයේ පැතිරීමට ඉඩ නොතබා අපිට මේ උත්සව සමය ගත කරන්න අපිට පුළුවන් වෙයි කියලා මං හිතනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 19ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,614 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.